මේක එක්තරා ආකාරයක යහපත් ප්‍රතිසංස්කරණයක්. මේ වෙනකොට විදුලි තෙල් සේවකයෝ මැරෙනතුරු උපවාසයකට එනවා. හැබැයි අපි මෙතනදී තෙල් සම්බන්ධ කතාව ගත් විටදී ඒකට නම් අපේ තියෙන ප්‍රශංසාවක්. ඒ කියන්නේ මේ වෙන විට බලශක්ති වෙළඳපොළ තිබුණු ඒකාධිකාරයේ බිඳ වැටෙනවා. ඒ අනුව චීනයේ සිනොපෙක්, අමරිකානු RM පාකස්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් කියන සමාගම්වලට මෙරට තෙල් ආනයනය සහ විකිණීම සඳහා අනුමැතිය ලබා දෙනවා. ඊට අමතරව ඉන්දියන් ඔයිල් එක වෙනමම තියෙනවා, සහ සිපෙට්කෝ එක දැන් වෙනමම තියෙනවා. ඇයි අපි මේකට විතරක් පක්ෂව කතා කරන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේක ලෝකේ මොඩල් එක. අනිත් එක තමයි පට්ට ලොස් වෙලා පට්ට ඕටි අරගෙන අති දැවැන්ත අරමුදල් ප්‍රමාණයක් හම්බ කරගෙන රටට ආපු සේවය බොහොම බිම් මට්ටමක තියෙනවා නම් ඒ වගේ ආයතන සත පහකට වැඩක් නැහැ. ඒ කියන්නේ බොහොම ලස්සනම කතාව අපි මේකෙදි කියනවා නම් වරාය ගත්තොත් වරාය ප්‍රොෆිට්. ඒකට හේතුව මොකද්ද? ඕටි ගත්තත් ලොකු සැලරි ගත්තත් වරාය මිනිස්සුන්ගෙන් මේ වරාය දුවන විදිහ ගත්තහම වරාය ලාභ ලබන ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ රටේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබනවා සමහර අවස්ථාවන්වල, පාඩු ලබනවා සමහර අවස්ථාවන්වල. බොහෝ කාලයක් පාඩු ලබලා මේ කාලෙදි ලාභ ලබන තැනකට ආවා. ඒවට හේතු තියෙනවා. නිසි කලට නිසි තීන්දුව తీරන නොගැනීම, නිසි ප්‍රතිශතාත්මක වෙනස් කිරීම නොකිරීම, මේ සියලු දේ තුළ තමයි අවසානයේදී රුපියල් 200 300 400 මේවා වැඩි කරගන්න උනේ. ඒ නිසා හරි වෙළඳපොළ ක්‍රමවේදයක් යටතේ මේවා ක්‍රියාත්මක වුණා නම් මේවා එන දේශපාලන හෙංචයයන්ට විදිහට ඕන විදිහට ක්‍රියාත්මක නොවි බුද්ධිමත් විදිහට ක්‍රියාත්මක වුණා නම් මේ ආයතන මීට වැඩිය දුර යනවා. අදූරදර්ශී දේශපාලනික තීන්දුව తీරන උඩ ඒකාධිකාරයක් තිබුණු වෙළඳපළක් ඇතුළත ඒ ඒකාධිකාරය තවදුරටත් පවත්වාගෙන යන්න බැරි තරම් මහා විනාශයකට ගොදුරු වෙනවා. මේ සිද්ධ වෙලා තියෙන්නේ ඒකමයි. කාංචන විජේසේකර පිළිබඳ අපට තියෙන ලොකු විවේචනයක්. හැබැයි විදේශ සෙල් සමාගම් තුනකට අනුමැතිය දීපු එක ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒකට හේතුව තමයි තෙල් සේවකයෝ මැරෙනතුරු උපවාසයක නියලු නත්නු ඔබෙන් ලැබුණු සේවය අපට සාධනීය සේවයක් උනේ නැහැ. අන්න එහෙම තැන්වලට දේශපාලඥු රිංගල විනාශ කරපු සේවකියොත් අතිවිශාල තරම් වැටුප් අරගෙන රටට කරන සේවය අමිල සේවයක් නොවුණු තැන් කිසිම ගැටලුවක් නැහැ. පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධව යන්න ඉඩ අරින්න. ලංකාවේ වාණිජ බැංකු තියෙනවානේ, ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය බැංකු. ඒ දෙකත් යස අගේට ක්‍රියාත්මක වෙනවා. වාණිජ බැංකු පෞද්ගලික, කොමර්ෂල් බැංක්, හැටන් නැෂනල් බැංක්, සම්පත් බැංක් ඉතාමත්ම අනගි විදිහට ක්‍රියාත්මක වෙනවා. අන්න ඔය තරඟකාරීත්වය ඇති කිරීමට ඉඩදීම කළ යුතුව තිබුණා. මේ බලශක්ති ශේෂ්ත්‍රය ඇතුළතදී සිපෙට්කෝ වැනි තෙල් සමාගම් වලින් අපට සැලකිය යුතු ආකාරයේ සතුටුදායක සර්විස් එකක් දුන්නේ නැහැ කියලා ඔබ මම අපි හැමෝම එක විදිහටම සාක්ෂි දරනවා. පහුගිය කාලේ තෙල් හිඟේ තියෙනකොට බූලි වලට තෙල් ගහපු හැටි, තෙල් වලින් කරපු වංචාවන් වල හැටි, එක එක මිනිස්සුන්ගේ වාහනේ ලොකුකම බලලා තෙල් ගහපු හැටි, මේ සියලු දේ දිහා බලාගෙන අදටත් QR කෝඩ් එකෙන් තෙල් ගහනකොට ඔවුන්ගේ තියෙන රෙස්පෙක්ට් එක, මේ ඔක්කොම බැලුවාම ඔබලා පාරිභෝගිකයින්ට අවශ්‍ය කරන සේවය නම්‍යශීලී ප්‍රතිපත්තියකින් දුන්නේ නැහැ මහත්තයෝ. ඒ නිසා ඔයාලට මේ කියන තීරණයට හිස නමන්න සිද්ධ වෙනවා. සිකියුරිටි එකේ ඉඳලා ගත්ත පඩිය OT සියලු දේ බැලුවහම ඔයාලා මේ රටට මොකද්ද කරලා තියෙන සේවය කියන ප්‍රශ්නේ එනවා. මේ ආයතනවල මෙච්චර ලොකු පඩියක් අරගෙන ආයතන පාඩු ලබනකොට දෙයි හාමුදුරුවනේ මේ රටේ පාලකීන්ට කළමනාකරුවන්ට තේ හිතෙන්න ඕනේ මෙච්චර ලොස් එකකින් අපි මෙච්චර පඩි ගන්නෙ ඇයි කියන එක. ඒ නිසා මේ පද්ධතිය ඇතුළතදී මේ බලශක්ති ශේෂ්ත්‍රයේ තෙල් සමාගම් තුනකට අනුමැතිය දීම පිළිබඳ අපි එකහිතින්ම අගය කරනවා. ඒ කියන්නේ බලශක්ති ඒකාධිකාරයේ බිඳ වැටීම පිළිබඳ අපට තියෙන සතුටක්. විදුලි බලය අනික් කතාව. විදුලි බල මණ්ඩලය එක පැත්තකින් තියෙනකොට පෞද්ගලික සමාගම් ක්‍රියාත්මක වුණාට වරදක් නැහැ කියන තැනටත් අපි එනවා. ඒකට හේතුව තමයි ජාතික ජනන සැලැස්ම මෙච්චර කාලයක් විදුලි බල මණ්ඩල ඇතුලේ ක්‍රියාත්මක කළේ නැහැ. මෙච්චර කාලයකට බලාගාර හදනකොට එහෙට මෙහෙට ඇද ඇද කිසි දෙයක් සාර්ථක වුණේ නැහැ. දේශපාලන අධිකාරිය, නිලධාරීන්, මේ සියලු දෙනා වැදගත්. මේ වටබග කිව යුතුයි. තමන්ගේ සැලරි එකට මොකක් හරි ප්‍රශ්නයක් එනකොට හැමෝම කෑ ගැහුවා මිසක ඒ කවුරුත් රටට විදුලි බලයේ ප්‍රශ්නයක් වෙලා මේ විදිහට ලයිට් කපන තැනට එන තුරු වර්ජන කරලා මිනිස් වෙනුවෙන් මේ දේ කරන්න කියලා කවුරුත් පාරට ආවේ නැහැ. ඒ නිසා
දේශපාලකයෝ නිලධාරීන් කරපු අනුවන තීන්දුව තීරණවල ප්‍රතිඵල විදිහට තමයි ඒකාධිකාරයක් විදිහට රැකගෙන යන්න තිබුණු ආයතන අද ප්‍රයිවටයිස් වෙන්නේ. වරාය ගත්තත් වරාය අධිකාරිය එක පැත්තකින් තියෙනවා, අනිකුත් පෞද්ගලික පරයන්ත තව තැනක තියෙනවා. ඒ නිසා තමයි වරාය කොළඹ වරාය බොහොම සාර්ථක ප්‍රවේශයක ගමන් කරමින් තිබෙන්නේ. ඒ විදිහට විදුලි බල මණ්ඩලෙත් මේ වෙනකොට හරි මන්තිරුවේ ගමන් කළා නම් මේ ප්‍රශ්න නැහැ. ඒ නිසා අද කැබිනට් අනුමැතිය හම්බ වෙන්නේ චීනයේ සිනෝපෙක්, ඇමරිකාවේ ආර්.එම්. පාකස්, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් කියන සමාගම්වලට. දැන් ඉතින් ආය සිපෙට්කෝ එකේ රෙස්පොන්ඩ් බලන්න ඕනේ වෙන්නේ නැහැ. මීටරේ හරියට ගහනවද, ඉස්සල රීටර් 20 හරියට වැදෙනකොට ටුක් ගාලා පැනපු ගමන් ගාවත් අන්නතෝ හොල්ල හොල්ල ගහපු හැටි මතකයි. දැන් එහෙම ගහන්නේ නැහැ. 20 ගහනකොට 18ක් ගහලා ඉවර වෙලා සර් ගහන්න බෑ ෆුල් ටැංක් කියලා ඒ ලීටර් දෙකත් QR කෝඩ් එකේ ඕකේ කරලා ලීටර් දෙක ඉතුරු කරගන්න වැඩ. වාහනේ බෙන්ස් එකක් BMW එකක් නම් හොරපාරෙන් ගෙනහිලා බූලි පටවන වැඩ. ඒ වායි කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මෙතුවක් කාලයක් කරපු අකාර්යක්ෂමතාවල, මෙතුවක් කාලයක් අඩු නැතුව ලුණු නැතුව රහ නැතුව කාපු කෑම්වල ප්‍රතිඵල දැන් භුක්ති විඳින්න සිද්ධ වෙලා. විදේශ තෙල් සමාගම් තුනකට අනුමැතිය. දැන් අපිට තීරණය කරන්න පුළුවන් මොන ෂෙඩ් එකෙන්ද තෙල් ගහන්න කියලා. ඒ ෂෙඩ් එක මේ ෂෙඩ් එක අතර තෙල් සම්මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ආකර්ෂණීය වැඩපිළිවෙල වලට ඔවුන් යන්න පුළුවන්. ඔවුන්ගේ සමාගම් ප්‍රවර්ධනය කරගන්න ඒක නියම වැඩක්. අපි හිස නම ආචාර කරන අය තීන්දුවට මේ රටේ වාණිජ බැංකු, මහජන බැංකුව, ලංකා බැංකුව විතරක් තිබ්බනම් මිනිසුන්ට ඒකෙන් ගන්න පුළුවන් සේවය කොයිතරම් සීමිතද. ඒ නිසා වාණිජ බැංකු ප්‍රසාරණය වීම අති විශිෂ්ටයි. වරාය ගත්තහම වරාය අධිකාරිය විතරක් තිබ්බනම් අවශ්‍ය සේවය හරි විදියට ලැබෙනවද, අනිකුත් පර්යන්තත් එක්ක එතන සාර්ථකත්වයක් තියෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි දුරකථන ජාල ගත්තහම අන්න එතන අපිට විරෝධයක් තියෙනවා. පෞද්ගලික දුරකථන ජාලක් තියෙනකොට ලංකාවේ හොඳට ලාභ ලබන තැනක තියෙන ටෙලිකොම් එක විකුණන්න අනුමැතිය දීමට අපි එකඟ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වෙනකොට වෙළඳපොළ කතිපය අධිකාරයක් තියෙනකොට, අනිත් අයටත් ඉඩකඩ තියෙනකොට මොන කිහිම් මලකටද ණය ගෙවන්න කියලා තමන්ගේ තියෙන විදුලි බලමන් තමන්ගේ තියෙන සන්නිවේදන මාන එක විකුණන්නේ ටෙලිකොම් මොබිටෙල්. අනිත් එක තමයි බොහොම පැහැදිලිවම මේක ණයක් අරගෙන මේක විකාට හරි විකුණලා ගන්න සල්ලි ගන්න ගත්තොත් ඒකෙන් ණය පියව ගන්න එක එකවරකින් ඉවරයි. ඔවුන් ලාභේ අරගෙන ඒ ලාභේ ඩොලර් කරලා තමයි ලෝකෙන් එළියට අරගෙන යන්නේ, ලංකාවෙන් එළියට අරගෙන යන්නේ. එයාටෙල් ලාවත්, අදානියාවත්, අම්බානි ලාවත් කවුරුත් කරන්නේ ඕක. ඒ වගේ තමයි නිකමට හිතන්න gedara තියෙනවා මැසිමා. මැසිම විකුත් ලක්ෂයක් හම් වෙනවා, අපිට ලෝන් තියනවා ලක්ෂ 20ක් ගෙවන්න. මැසිම විකුණලා ලක්ෂයක් ගෙවලා ඔන්න මැසිමත් වික්කා කියලා හිත හදාගන්න ගොන් අමන නායකයෝ වෙනුවට අපි කියන්නේ ඔය මැසිම පාගලා හැම මාසෙම රුපියල් 20,000 30,000 40,000 හොයාගෙන අවුරුදු 10ක් 15ක් ඇතුළතදී ලක්ෂ 20 ගෙවන්න වැඩපිළිවෙල හදනවා නම් අන්න ඒක තමයි බිස්නස් ස්ට්‍රැටජි එක. රත්තරන් කිකිලි බිත්තරයක් දාපු ගමන් මේ රත්තරන් බිත්තර දාන කිකිලියෙක් මෙන්න තියනවා කිකිලි කියලා කිකිලි මරලා විකුණනවා වගේ ගොන් ආතල් එකක් ටෙලිකොම් එකෙන් ගන්න. ලංකා හොස්පිටලුත් එච්චරයි. පෞද්ගලික රෝහල් ජාලයක් තියෙනවා. ඒ අතර රාජ්‍යයකකුත් තියෙනවා. කිසි අවුලක් නැහැ, ඔක්කොම දුවනවා. තියෙන එක විකුණගෙන කන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකන් එයාලයින්ස් බරපතල පාඩුවක් දිය යුතුමයි. ඒ රාජපක්ෂලා කරපු විනාශයෙන් එමිරේට්ස් එක ලස්සනට ගියපු එක ගලවලා ගත්තේ. ඒ එමිරේට්ස් යන විදිය වැඩපිළිවෙලකට යනවා නම් කිසි කතාවක් නැහැ, අපි එකඟයි. හැබැයි ශ්‍රී ලංකන් කේටරින් කියන්නේ හොඳ ලාභ ලබන තැනක්. ඒව ගලවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පාලකයෙක් කියනවා නම් ණය ගෙවන්න ලාභ ලබන සමාගම් විකුණන්න ඕනේ කියලා ඒ තරම් ගොබ්බ තීන්දුවක් නැහැ කියලයි අපි කියන්නේ.